විරාමයෙන් අනතුරු වුණා අපි නැවතත් එකතු වෙන්නේ ඔබේ ජීවිතයේ වැඩසටහනත් එක්ක. මේ ඔබේ ජීවිතේ. ඉතින් අපි දන්නවා ඔබ දන්නවා ගොඩක් දේවල් අපි ජීවිතයට වැදගත් වෙන දේවල් බොහොමයක් එක්ක අද දවසේ එකතු වුණා. ඉතින් සූදානම් වෙන්නේ ඔබ ආසම කරන විශේෂාංගයට යොමු වෙන්න රුවැත්තේ විශේෂාංගය. ඉතින් රුවැත්තේ විශේෂාංගයත් එක්ක gedara ඉඳන් ගොඩාක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා කියලා අපි දන්නවා. හැඩට වැඩට අඳින්න ලස්සනට ඉන්න කැමති ගොඩක් අය ඔන්න අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉඳීවි දැන්. එහෙනම් අපි ආරම්භ කරමු අපේ රුවැත්තේ විශේෂාංගය. ඉතින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන්නට අපිත් එකතු වෙලා ඉන්නවා රූපලාවන්‍ය ශිල්පී සමුද්‍ර සිතරුවන්. ඉතින් ගොඩක් දේවල් දැනගන්නට හැකියාව ලැබෙයි ඔබට ලස්සනට ඉන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි අහලා බලමු මොනවාද සූදානම් කරගෙන ඇවිල්ලා ඉන්නේ ඔබට කියන්න කොහොමද හැඩට ඉන්නේ කියලා. ඉතින් අයිබන් කියලා පිළිගන්නවා අපේ මැදිරියට සමුද්‍රව. ඉතින් සමුද්‍ර අද මොනවාද අපිට ලෑස්ති කරගෙන ආවේ? ඔව් අද මං කරන්න ගොඩක් කෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා ගොඩක් කොළඹ ටෙලිවිෂන් එකෙන් ඉන්න විදේශක අපේමයි ආලා මට මෙසේජ් කරලා තිබුණා ගෙදරින් ඉඳලා හදාගන්න පුළුවන් පැක් එකක්, කියන්නේ ෆේෂල් පැක් එකක්. ඒ වගේ එකක් කොහොමද කරගන්නේ, හදාගන්නේ කොහොමද, ඒකෙන් වෙන දේවල් මොනවද කියලා මම ගොඩක් මං හිතාගත්තා. එක එක හම වර්ග තියෙනවා, ඔයිලි ස්ක්‍රීන්, ඩ්‍රයි ස්කින්, සොෆ්ට් ස්කින් සමාගම තියෙනවා. එක එක ක්‍රීම් වර්ග භාවිතා කරලා හම තමන් විසින් විනාශ කරගත්තා ඉන්නවා පිම්පල්ස් ඇවිල්ලා එමෙම. ඉතින් ඒ නිසා දැන් ඒක තියෙනවා, අපි එන්ද පොලේ තියෙනවා විවිධ නිෂ්පාදන ආයතන වලින් නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආයතන පැක්. ඒ සමාගයේ ඒ පැක් එක වුණත් සමහර විටර හමවල් වල තියෙන ආසාධ්‍ය තත්ත්වය නිසා තව තවත් ඒ ආසාධ්‍ය තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඊට වැඩිය හොඳයි තමන් ස්වාභාවිකම දෙයක් තමන් හදාගන්න එක. ඒක මම ගොඩක්ම කැමති හදාගන්නවා නම් ගෙදරදිම. ඒ කියන්නේ සුදු හඳුන්, එනිවල් ගැට කුඩු, කොකුම් පොතු, ඒ වගේ වලට ගොඩක් සම සිසිල් වෙනවා. කස්තුරිකා වගේ වලට වෙන්නේ සම පෑවෙනවා සහ විසබිජ නාසකයක්. කියන්නේ සුදු හඳුන් වගේ වලට සම සිසිල් වෙනවා. එනිවල් ගැට වලින් කරන්නේ ඇතම සම ප්‍රබෝධමත් කිරීමක් වෙනවා. සම පොඩ්ඩක් දීප්තිමත් බවක් ඇති වෙනවා. ඒ නිසා ඔය වර්ග කිහිපයක එකතු කරගෙන අපිට පුළුවන් ඒක ඇත්තටම gedaridima හදාගන්න. ඒකට තව එකතු කරන්න ඕන ඔයිල් ස්ක්‍රීන් එකක් තියෙන අයට නම් බෑ. ඒ සාමාන්‍ය හමක් ඩ්‍රයි ස්ක්‍රීන් එකක් තියෙන අයට කර්ඩ් වගේ එකක් මීකිරි භාවිත කරන්න පුළුවන්. මීකිරි වල දැන් බ්ලීචින් ගන්නවා නම් ගොඩක් අට්ටිය බ්ලීච් සුදු වෙන්න ආසයි කියලා. ඉතින් මේ බ්ලීචින් ගන්නවට වඩා ගොඩක් හොඳයි කට්ටිය බ්ලීචින් වෙනුවට කර්ඩ් වල අර උඩ හැදෙනවනේ. දැන් කර්ඩ් හදලා වුණාම හොඳ කර්ඩ් කියන්නේ හොඳ මීකිරි මී හට්ටියක් අපි ගත්තා යොදේ කියලා ගන්න. ඒ යොදේ කියන්නේ හොඳ බ්ලීචින් එක. ඒ බ්ලීචින් එක අපිට ගොඩක් හොඳ උදේකට විනාඩි 45ක් වගේ මූණේ හොඳට ආලේප කරලා විනාඩි 25ක් 30ක් විතර තියලා හොදලා යවුවම ඒක හොඳ බ්ලීචින් එකක්. ගොඩක් අය දන්නේ සමහරට මේ කිරිවල තියෙන යොදේ ඒකට භාවිතා කරනවා. ඒ වගේ හොඳයි ඔයිල් ස්ක්‍රීන් එකක් තියෙන අයට නම් මේ කිරි වගේ වයි එහෙම ගොඩක් පාවිච්චි කරන්න එපා. ඒ වගේ අයන්ට යෝගට් වගේ එකක් පාවිච්චි කරාට කමක් නැහැ. ඒත් දැන් සාමාන්‍ය හමක් තියෙන ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් මේක සතියේට කීපවරක් පාවිච්චි කරත් කමක් නැහැ. දෙපාරක් වගේ පාවිච්චි කරත් කමක් නැහැ. ඇත්තටම සමහර දැන් ගොඩක් අය ගොඩක් යුවතියන් මේ අපි කලිනුත් කිව්වම හැඩට ඉන්නනේ හැම දෙයක්ම කරන්නේ මූණ ලස්සනට තියාගන්න ගොඩක් අය උනන්දු වෙනවා. මේ ස්වභාවික ආලේපනවලට පැක් වලට යොමු වෙන ප්‍රවණතාවයක් දැන් දක්නට ලැබෙනවා ගොඩක් අය. ඔව් ඒක වෙලා තියෙන්නේ ඔය වෙඳ පොලේ තියෙන අද වෙළඳ පොලේ හෙට අලුත් ප්‍රොඩක්ට් එකක් කියනවා. අපි දන්නේ නැහැ. සමහර කලාට ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන සංකටක මොනවද ඒ දේවල් අපි දන්නේ නැහැ. ඉතින් දන්නේ නැතුනම අපිටත් ඒව රෙකමන්ඩ් කරන්නත් බෑ. අපි ආලේපණය කරලත් අපිට දැන් අපි වුණත් අපි ආලේපණය කළානේ අපිත් අපේ ඉන්න පරිභෝගික කෙනෙක් දෙන්න ඕනේ. ඒ නිසා මම නම් කියන්නේ හොඳ ප්‍රොඩක්ට් අපි හඳුනා ගන්න ඕනේ. ඉතින් ඒවත් හොඳ මොනවද කියන දේ වෙළඳ පොලේ තියෙන්නත් ඕනේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ගොඩක් දුරට හොඳයි gedaradi හදා ගන්නවා නම් කියන්නේ මේක රූපලාවන්‍ය ගාරයකට එන්නම ඕනේ නැහැ. Tamanṭa gedarin dan. Tamanṭa hada ganna puluwan pack ekak. Hada gena cleanser
භාවිතා කරලා තමන් නෝමල්. ඊට පස්සේ මා ඒක මාසයක් විතර පාවිච්චි කළා. මාස දෙකකට සැරයක් වගේ රූපලාවන්‍ය ගාරයකට ගිහිල්ලා සම්පූර්ණ ෆේෂල් එකක් කරගන්න පුළුවන්. ඒක ගොඩක් වටිනවා. මේ සම්පූර්ණ කියන්නේ එතකොට ඒක කියන්නේ මූණ ක්ලියර් කරලා ස්ටිමර් කරලා ඒ කරන දේවල්. ගෙදරදි කරගන්න තමයි පැක්කයක් මොන වගේද කියන එක තමයි මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි ආරම්භ කරමුද? ඔව්. මුලින්ම ඔබ දන්නවා මුලින්ම ක්ලෙන්සර් කරන විදිය. කියන්නේ අපි ක්ලෙන්සර් එක භාවිත කරනවා නම් ඒ ක්ලෙන්ස් එක මූණේ ඇස් වටේ ආලේපණය කරන ඇස් වල ගන්න බෑ. ඉතින් මූණේ හොඳටම ඒක හොඳට ක්ලෙන්ස් එක හොඳට භාවිත කරලා ඊට පස්සේ අපිට ක්ලෙන්ස් එක ඇල් වතුරෙන් හොදලා යවන්න පුළුවන්. සම්තර අපි ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනකොට සම්මන කොච්චර වෙලාවක් මූණ පිරිසිදු කරගන්න ඕනද මොනේ තියාගන්න පුළුවන්ද? වැදගත්ම ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ ක්ලෙන්ස් එකක්. ක්ලෙන්ස් එකක් තප්පර ගානයි තියන්නේ. ගෑව ටක් ගාලා අපි ඒක මූණේ තිබ්බ හොදලා ඒක වැඩි කාලයක් මුණේ රඳවා ගන්නත් බෑ. ගොඩක් වෙලා තියලා මසාජ් වගේ කරන්නත් බෑ. ඒක දැන් අපිට ගෙදදි ක්ලෙන්සර් මොන්නේ දැන් මං කියන පැක් එකට ෆේස් වොෂ් එකක් තමන් එදිනෙදා භාවිතා කරන ෆේස් වොෂ් එකකුත් මේ පැක් එකට භාවිතා කරන්න පුළුවන්. ක්ලෙන්සර් එකක් ෆේස් වොෂ් එකක් වුණත් තප්පර දෙකකට තුනකට වඩා භාවිතා කරන්න එපා. වැදගත්ම ප්‍රශ්නයක් ඔයාමගෙන් ඇහුවා. වැදගත්ම ප්‍රශ්නයක් නේද? ඉතින් ගොඩක් වෙලාවට ක්ලෙන්ස් කරනකොට සමහර අය පැක් එකක් මූණේ භාවිතා කරලා වගේම පාරේක ගොඩක් වෙලා මේ කියන්නේ මසාජ් ක්‍රීම් එකක් භාවිතා කරන විදිහට බෑ ගානකුත් ඒක මූණේ ආලේප කරගෙනත් තියෙනවා. ඉතින් ඒක වැරදි වැඩක්. ඊට පස්සේ අපේ ස්ක්‍රබ් එකක්. ස්ක්‍රබ් එකක් කරනවා කියන්නේ ටිකක් ඇට ගතියක් තියෙනවා ස්ක්‍රබ් එකක්. ඒ කියන්නේ ටික අබ ඇට වගේ පොඩි ගතියක් තියෙනවා. ඒකෙන් හොඳයි මේ ස්ක්‍රබ් දෙකකුත් තෝරගන්නකොට ඔබ කිව්ව කාරණේ මම හිතන්නේ ගොඩක් වැදගත්. අපි බලන්න ඕනේ ඇත්තටම කියනවා ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරපු ආයතන තියෙනවා ප්‍රොඩක්ට් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පිට රටින් ගෙන්න නේවත් තියෙන SLS සහතික ISO 9002 වගේ සහතික කරපු ඒවා. ඒකක වගකීමක් තියෙනවා මේ ප්‍රොඩක්ට් වල. ඒ ප්‍රොඩක්ට් එකේ ඒ වගේ එකක් තමයි මම නම් කියන්නේ ෆේස් වොෂ් එකක් ඊළඟට අපි භාවිත කරනවා නම් ක්ලෙන්ස් එකක් කියලා කියන්නේ තනිකර මූණේ තියෙන යම්කිසි කැරලි තියෙන ආවා කියන්නේ යම්කිසි ආසාදිත හැම හීරිල් තිබ්බ තැන් මොන හරි දෙයක් තියෙනවනම් ඒවා මකන්නේ දෙයක්. සා සමට හොඳ සිස්සලක් දෙනවා සුදු හඳුනනවා. කස්තුරිකා වලින් තමයි සම පැහැපත් කරන්නේ. අර සුදු හඳුන් වලින් අර දේ හොඳ කරලා කස්තුරිකායකින් ඒක හැම දීප්තිමත් කරන එක තමයි ඒ දෙකෙන් කරන්නේ. ඉතින් ඔන්න ওই දෙක භාවිතාවේ තියෙනවා අපි මං හදලා දෙන පැක් එකේ. ඉතින් අනිවාර්යෙන් ඒකෙන් ගොඩක් දේවල් විසඳ ගන්න පුළුවන්. විසඳ ගන්න පුළුවන්. කලලාප ඇති වෙනවා නම් ඒ ගොඩක් දේවල් මේ පැක් එක දිගින් දිගටම භාවිතා කරනකොට ඔන්න විසඳ ගැනීම හැකියාව අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තිබෙනවා. තවත් ප්‍රශ්නයක් තිබෙනවා මේ සම්තර. ගොඩක් වෙලාවට දැන් පැක් එක භාවිත කරනකොට මූණට මේ ඇස් වටේ දැන් ඉතුරු කරලා වටේට තමයි පැක් එක මූණේ මේ භාවිත කරන්නේ. දැන් ඇයි මේ ඇස් දෙක වටේ මේ විතරක් ඉඳ තියලා වටේට දානකොට සමහර පැක් ඇස් වටා තාලේප කරන දේවල් තියෙනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවද? නැත්නම් පැක් එක භාවිත කරනකොට හොඳමදී ඇස් වටේ ඉතුරු කරලා මූණ වටේ පමණක් භාවිත කරන එක. මගේ පැක් එක නම් ඇස් වටේ භාවිත කරන්නත් පුළුවන්. හැබැයි ඇස් උඩ මේ හරිය භාවිත කිරීම පොඩ්ඩක් මගෙන මොකද මේක පොඩක් බරයි. S2 උඩට මේ SPH උඩට ගොඩක් බරට වැඩි නිසා S වටේ භාවිත මෙන්න මේවට ඕන තරම් භාවිත කරන්න පුළුවන් කිසියාවක් නෑ. ඔය සමහර පැක් ගොඩක් કૃතිම පැක් වර්ග බ්ලීචින් වර්ග ගොඩක් S වටේ ගන්නවනේ මෙන්න මේ හැරින් තමයි ගන්නෙ. ඒ ප්‍රධාන හේතුව තමයි අපි මේ ඇහැ පීට්ලා තියෙන බෝන් එකක් ඇතුළක. මේ මෙතන අපේ කටුවක් අල්ලලා බැලුවත් මෙතන වටේ කටුවක් තියෙන. කටුව ඇතුලේ මේ කටුව ඇතුලේ තියෙන තනිකර මේ වලක් වගේ. ඒක ඇතුලේ බෝන් එකක්. බෝන් එක ඇතුලේ මේ ඇහැ තියෙන. ඒ ඇහැ වටේ තියෙන මේක ජෙලටින් කියලා ප්‍රමාණයක්. ආ. කියන්නේ වතුර වගේ ප්‍රමාණයක්. ඒක සමහර අපි ආලේප කරන පැක් වලට විනාශ වෙනවා. අපේ රූපලාවන්‍ය කරන අය දන්නවා. රූපලාවන්‍ය ගාරවල ඉන්න අය දන්නවා. සමහර මේ පැක් වලට තියෙන රසායනික ද්‍රව්‍ය නිසා මේකේ තියෙන ජෙලටින් ප්‍රමාණය විනාශ වෙලා යනවා. සමකල ඇස් අන්ද වෙන ප්‍රමාණතාවය
වැඩි වෙනවා. ඒ නිසා තමන් ෆේෂල් එකක් කරන්න, තමන් විශ්වාසන්ත රූපලාවණ්‍යකාරයකට යන්න, ඒ තැන්වලට ගියාම තමන් බලාපොරොත්තු වෙන්න ඕනේ තමන් භාවිතා කරන මගේ ඒ රූපලාවණ්‍ය ශිල්පිය මට භාවිතා කරන්නේ මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද? මොකද්ද ප්‍රොඩක්ට් එක කියන එක තමන් බලාපොරොත්තු. මොකද ඒක ඇස් වටේ ඔය ආපු ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. ඇත්තටම ඒ ඇස් වටේ දැන් මේක නම් ඇස් වටේ භාවිතා කර ඔබටත් දන්න ඕන කෙනෙක් දන්න මේකේ භාවිතා කළ නැහැ කෘතිම දෙයක්. ස්වභාවික. ඉතින් ඒක එක ඉතාමත් හැමත ඇහැට උනත් සිසිල් හොඳ සිසිල් රසක් දෙනවා. මොකද යෝගට්නේ යෝගට් කර්ඩ් කියන්නේ දෙකම සිසිල් ගොඩක් සීතල දෙයක්. ඉතින් ඒ දෙක ඒ වෙන අවුලක් නැහැ. ඉතින් අර කෘතිම දේවල් භාවිතා කිරීමෙන් ඉව රසායනික දේවල් වල මේ සමාජලාට බිල් සමාන ඔබටත් ඔබ දන්නවත් ඇති ආසලෙන් දැන් බ්ලීචින් වර්ගයේම ගෑම ඇස් දෙකට දැවිල්ලයි. ඒක අනිවාර්යෙන් ඒ වුණා අර බ්ලීචින් වර්ග පමණක් නෙමෙයි සමහර වෙලාවට දැන් ක්ලෙන්ස් එකකුත් මුලින් පාවිච්චි කරන සමහර ක්ලෙන්ස් වර්ග තියෙනවා ස්ක්‍රබ් තියෙනවා දැවිල්ල හොඳටම මේ ඇස් වලට දැනෙනවා. ඔව් එහෙනම් දැන් සමහර තමන් භාවිතා කරන يعني ක්ලෙන්ස් එක උනත් තමන් බලන්නේ යට ඔයිල් ස්ක්‍රීන් මොනවද pH අගේ ඉතාමත්ම වැදගත් අපේ ඉන්න පාරිභෝගිකයෝ දන්නෙත් නෑවා pH අගේ ගොඩක් අඩු එකක් ගන්න ඕනේ ඊට වැඩි වෙන වැඩි වෙන්න ඒක හැමත වෙන්න විකෘතිතාවේ වැඩි ඒකට දාන කිමිකල් ප්‍රමාණය වැඩි pH අගේ ගොඩක් අඩුවෙන් අපි භාවිතා වෙන පැක් වර්ගයක් කැන්සර් එකක් ස්ක්‍රබ් එකක් අපි ගන්න ඕනේ ඒව ඉතාමත්ම වැදගත් ඒව ඉස්ලාම අපි පැක් එක වෙඳපොලේ තිබ්බ පළියට රජය අනුමැති කරත් තිබ්බ පළියට තමන් ගන්න අරක තමන් පිටිපස්ස හොඳට කියවන්න ඒකේ තියෙනවා සංකටක මොනවද තියෙන්නේ කියලා. සමහර විදිහට ඒ වෙඳපොලේ ප්‍රසිද්ධිය උසුලන දෙයක් අපි භාවිත කරයි කිමුකෝ. නැට ඒක සමහර විටදී ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ඒකේ තියෙන මෙලනින් ප්‍රමාණය ඒකේ තියෙන සංකටක ඔයාට වැඩි. ඒකේ තියෙන දේවල් වැඩක් නැහැ ඉතින් වට. ඉතින් ඒක තමයි කියන්නේ රූපල අපි ප්‍රොඩක්ට් එක භාවිත කරනකොට අපේ ලංකාවේ ඉන්න රූපලාවන්‍ය වෛද්‍යවරු එහෙම කෙනෙක් හම් වෙලා අපි මොනවද භාවිත කරන්න ඕනේ නැත්නම් හොඳ ප්‍රවීණයි කියලා ලෙවල් 4 ලෙවල් 4 6 වගේ NVQ කරපු රූපලාවන්‍ය ශිල්පියෙක් ළඟට ගිහිල්ලා අසා දැනගෙන ඔබට භාවිත කරන්න පුළුවන්. වෙඳපොලේ තිබ්බ පළියට ක්ලෙන්සර් ෆේස් වොෂ් ස්ක්‍රබ් භාවිත කරන්න එපා. කොච්චර නිර්නාමික නම් වලින් නිර්නාමික නෙමෙයි සමා වෙන්නේ නම් වලින් කොච්චර ඇඩ්වර්ටයිස්මන්ට් දා කරත් තමන් බලන්න ඒක තමන්ට හරියනවද කියලා. හරියනවනම් විතරයි භාවිත කරන්න. අනිවාර්යෙන්ම. ඉතින් අද දවසේ ඔන්න අපි ගොඩාක් දේවල් ෆේෂල් එකක් පැක් එකක් දාගන්න විදිය තමයි සමුද්‍ර අපිට කියලා දුන්නේ. ඉතින් ඒකත් එක්ක ගොඩක් දේවල් ඔබට කියලා දුන්නා මේ රූපලාවන්‍ය දේවල් අපි භාවිත කරගැනීමේදී කොයි ආකාරයට අපේ සමත හිතකර වෙන ආකාරයට භාවිත කරන්න ඕනේ බව ඊළඟට අපි වෙළඳපොලින් මේවා මිලදී ගන්නකොට කොයි ආකාරයටද අපි මේවා මිලදී ගන්නට ඕනේ කියලා. සම්ත්‍රයෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුෙන් ඇති ඔන්න කොයි ආකාරයටද මම කොයි වෙලාවට කෝල් එකක් දුන්නත් හොඳයිද සමුද්‍රට නැත්නම් සමුද්‍රව කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියලා තොරතුරු දැනගන්න අපිට කියන්න. ඔව් මගේ දුරකථන අංකය 077 22 522 66 071 87 27 877 උදෑසන ලංකා වේලාවෙන් උදෑසන 8 ඉඳලා හවස 6 වෙනකන් ඕනම දෙයක් අහන්න රාත්‍රී කාලේ නම් අහන්න එපා. Facebook එකෙන් නම් කමක් නැහැ ඕන ලක chat කරන්න පුළුවන් මාත් එක්ක. Viber ඉන්නවා මම WhatsApp ඉන්නවා. විදේශ අපේ ඉන්න හිත මිතුරන්ට ඕන වෙලාවක මාත් එක 0.7 0.77 22 522 66 කියන දුරකථනයේ WhatsApp Viber අන්තර්ජාලයේ තියෙන ඕනම උපාංගයකක මම ඉන්නවා. ඔව් I think online ඉන්නවා ඒක නිසා වැඩිය මහන්සි වෙන්න ඕනේ සමුද්‍රව පා ගන්න කතා බහ කරන්න ඉක්මනින්ම හැකියාව ලැබෙනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා රූපලාවන්‍ය ශිල්පී සමුද්‍ර සිදුරුවන්ට. අද දවසේ ඔබ වෙනුවෙන් රොයත්ති විශේෂාංගය හැඩ වැඩ කරන්නට පැමිණiata ඔබට ගොඩාක් දේවල් කියලා දුන්නට බොහොම ස්තුතිවන්ත වෙනවා. සමුද්‍රට සූදානම් වෙන්නේ ඔන්න අපි ඔබේ ජීවිතේ වැඩසටහනේ තවත් අපූර්ව විශේෂාංගයකට යොමු වෙන්න. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක කලම්පු ඩොක්ටර් විශේෂාංගය මේ ළඟට සූදානම් වෙලා තිබෙනවා ඔබ වෙනුවෙන්.